තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි අදත් සූදානම් සුපුරුදු පරිදි ඔබව මිත්‍යාවෙන් මුදවාගෙන සත්‍ය කරා රැගෙන යන සත්‍ය ගවිසි වැඩසටහන ආරම්භ කරන්නට. ශ්‍රාවක ඔබට මතක ඇති, අපි ගිය සතියේදී සාකච්ඡා කළේ ඉරිෂාව පිළිබඳවයි. ඔබගේ සිත දූෂණය කරන ඉරිෂාව, එය වර්ධනය වෙන්නේ කොහොමද, අපි එය නැති කරගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. අද දිනේදීත් අපි ඔබට වටිනා කියන මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ කාටත් අපටත් පොදුවන ඔබගේ මනස පිළිබඳව අපි සාකච්ඡා කරන්නටයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ගියවර සාකච්ඡාවේදීත් ශ්‍රාවක ඔබගේ දහම් ගැටළු අපට බොහොමයක් ඉදිරිපත් කළා. අපි සූදානම් වැඩසටහන අතර වාරයේදී ඒ දහම් ගැටළු වලට පිළිතුරු ලබා ගන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්. ඒ වගේමයි මනස පිළිබඳව, මනස මුල් කරගත් ඔබටත් දහම් ගැටළු ඇතනම් අපිට කතා කරන්න 0332 24 540 කියන අපගේ සුපුරුදු දුරකථන අංකයට ඒ සිහිපත් කිරීමත් ඔබට කරමින් අද දවසට අදාළ වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම. පුරුදු පරිදි අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනු ලබන්නේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය සිරි සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේයි. VIP ගුවන්විදුලි නාලිකාවේ ගරු සභාපති නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද මැතිතුමා වෙනුවෙන් පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේව බොහෝම ගෞරව නමස්කාර පූර්වකව සත්‍යගවිසි වැඩසටහනට පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සත්‍ය ගවේෂි වැඩසටහන ඔස්සේ තවත් අපේ සිත පිළිබඳ ගවේෂණය කරන්න. දැන් මේ ලෝකේ තියෙන දේවල් වලින් මිනිස්සු වැඩියෙන්ම ගවේෂණය කරපු දේ මං හිතන්නේ සිත කියලා. එහෙමයි. ඒ කොච්චර පුළුල් ගවේෂණයක් කළාද කියනවනම් සිත දියුණු කරන්න පුළුවන් ඉහළම තත්ත්වෙට මිනිස්සු සිත දියුණු කළා. ඒ දියුණු කළේ ගවේෂණය කිරීම තුලින්, භාවිතා කිරීම තුලින්. ලෝකේ භාවිතා කළ යුතු දේවල් අතර ශ්‍රේෂ්ඨම උත්තරීතරම භාවිතා කළ යුතු දේ තමයි සිත. අභාවිත කළ යුතු දේවල් අතර භාවිතා නොකළ යුතු දේවල් අතරට වඩා භාවිතා කළ යුතු වටිනාම දේ සිත. ඒ වගේම භාවිතා නොකර හිටියොත් විනාශ වෙන දේවල් අතර ප්‍රධානත්වය ගන්නෙත් සිත. දැන් අපි සිත භාවිතා කරන්න ඕන, සිත පුරුදු කරන්න ඕන. ඒ භාවිත සිත සැපගෙන දෙනවා. පුරුදු නොකළ සිත දුක ඇති කරනවා. පුරුදු නොකළ සිත ජීවිතයට අයහපත, අභාග්‍ය, අසන්තෝෂය, අසතුට ඇති කරවනු. පුරුදු කරපු සිත ශාන්තිය උදා කරනවා. දැන් සිත පුරුදු කරන්නේ කොහොමද කියන කරුණ අද අපි සාකච්ඡා කරනවා. පුරුදු කිරීමට කලින් සිත තේරුම් ගැනීම. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නයන්නේ සිත අඳුනනගෙන තිබීම, සිතේ ස්වභාවයන් තේරුම් නොගෙන තිබීම. දැන් හුඟක් අයට සිතේ එක එක ස්වභාව ක්‍රියාත්මක වෙනවා. සමාරුන්ගේ සිත ස්වභාවයෙන් කලබලයි. සමාරුන්ගේ සිත ස්වභාවයෙන් නිවිලා. තවත් සමාරුන්ගේ සිත ස්වභාවයෙන් අලසයි. තවත් සමාරුන්ගේ සිත නිදිබරයි. මේ සිත තුළ විවිධ ස්වභාව ක්‍රියාත්මක වෙනවා. හැබැයි හුඟ දෙනෙක් කරන දේ තමයි ස්වභාව පිළිබඳව පුළුල්ව සොයන් නැතුව ඉන්න නිකන්. අපි කියන්නේ නිකන් ආවට ගියාට ඉන්නවා කියලා. අන්නේ ආවට ගියාවට ඉන්න නිසා, සිත ගවේෂණය නොකරන නිසා, සිත පිළිබඳ සොයා නොබලන නිසා, ඒ සොයා නොබැලීම, ගවේෂණය නොකිරීම අපිට අයහපතක් අනර්ථයක් සිදු කරනවා. දැන් එහෙනම් අපිට යහපතක් අර්ථයක් සිදුවීම සඳහා කළ යුත්තේ කුමක්ද? ගවේෂණය කරන්න ඕන, පරීක්ෂා කරන්න ඕන. ගවේෂණය කරන, පරීක්ෂා කරන සිත ඔබට ශාන්තිය උදා කරනවා. ගවේෂණය කරන, පරීක්ෂා කරන සිත ඔබට නිවීම ඇති කරනවා. දැන් අපිට ජීවිතයේ මිනිස්සු හැම කෙනෙක්ම හොයන ද යන්නේ නිවෙන්න හොයනවානේ. හැබැයි නිවෙන්න අපි යොදා ගන්න ක්‍රමවේදවල වැරද්ද තියෙන්නේ. බොහෝ දෙනෙක් తాවකාලිකව නිවෙන්න හදනවා. తాවකාලිකව නිවීම සඳහා බොහෝ දෙනෙක් පුරුදු කරන දේ තමයි සමත භාවනාව. මම කියන්නේ ඉතින් සමත භාවනාව හොඳයි දහම පිළිබඳ ගැඹුරු දැක්මක් නැති කෙනෙකුට. සිත తాවකාලිකව න්‍යාගත්තට වරදක් නැහැ. හැබැයි දහම පිළිබඳව ගැඹුරට සොයන ආර්ය ශ්‍රාවකයා තවදුරටත් සිත නිවා දාන්න වෑයම් කළ යුතුයි. තවදුරටත් සිත පිළිබඳව ගවේෂණය කළ යුතුයි. සමත භාවනාවකදී සිත පිළිබඳ ගැඹුරු ගවේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. විපස්සනා භාවනාවේදී තමයි ගැඹුරු ගවේෂණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ගැඹුරු ගවේෂණය ඔබට අවබෝධය ඇති කරවනවා. මේ ගැඹුරු ගැට ගවේෂණය නොකිරීම ඔබට අනවබෝධය ඇති කරවනවා. මා ඔබට පවසන්නේ ජීවිතය තුළ සිත පිළිබඳ ගැඹුරු දැක්මකට පත්වෙන්න කියා, ගැඹුරු ගවේෂණයක් කරන්න කියා. ඒ ගවේෂණය තුළ
ජීවිතය ලෝකයේ පිළිබඳ කරුණුකාරණා තේරුම් ගන්න කියා. එල්ස තේරුම් අරගෙන ජීවිතය අලුතෙන් දකින්න වෑයම් කරන්න. එවිට ජීවිතය වාසනාවන්ත වෙනවා. පින්වන්ත වෙනවා. භාග්‍යවන්ත වෙනවා. මනුස්සයා ස්වභාවයෙන්ම පුණ්‍යවන්තයි. නමුත් නමුත්සයා කරන මේ නරක හා පහත් ක්‍රියාකාරකම්, අදූරදර්ශී ක්‍රියාකාරකම් මනුස්සයෙක් සිත අවදි කරන්නේ. මා ඔබට පවසන්නේ සිත භාවිතා කරන්න කියා. පියවරෙන් පියවර, දවසින් දවස, ටිකෙන් ටික අපි මේ කියන මාර්ගය වඩන්න පටන් ගන්න. ඒ කියන්නේ ජීවිතය තුළ ජීවත් වෙන්න. මිනිස්සු උඟ දෙනෙක් ජීවත් වෙන්නේ ජීවිතය තුළ නෙවෙයි. බාහිර ලෝකේ හොයාගත්ත, දැකගත්ත, දැනගත්ත දේවල් ඔස්සේ. මා ඔබට පවසන්නේ ජීවිතය තුළ ජීවත් වෙන්න කියා. ජීවිතයට කිඳා බසින්න කියා. ජීවිතය තුළ අවබෝධය සොයන්න කියා. ජීවිතය තුළ නිවීම සොයන්න කියා. ජීවිතය තුළ සැනසිල්ල, සහනය, සුවය සොයන්න කියා. ඒ සෙවීමත් එක්ක තමයි ටිකෙන් ටික ටිකෙන් ටික පියවරෙන් පියවර මොහොතින් මොහොත ඔබේ ජීවිතයට ආලෝකය ඇති වෙන්නේ. ඔබේ ජීවිතයට හයියක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් කවදාකවත් ජීවිතයට හයියක් ඇති වෙන්නේ නැහැ. නිකන් ඔහේ ගලන්නම් වාලේ ගලනවා. දැන් බලන්න මේ ගංගාවක් මුහුදකට වැටෙනකොට ඒ ගඟ නිකාං ගලනවනේ. කිසි ලස්සනක් ඒ ගඟේ නැහැනේ. හැබැයි ඒ ගඟම, ඒ වතුරම කන්ද උඩ ඉඳන් එනකොට කොච්චර ලස්සනද? ආ, අන්න ඒ වගේ තමයි මේ සිතත්. මම ඔබට කියන්නේ සිතට ඔහේ ගලන්න දෙන්න එපා. සිත ගවේෂණය කරන්න, සිත පරීක්ෂා කරන්න, සිත පිළිබඳව සිහියෙන් ඉන්න, සිත පිළිබඳව සිහිය පවත්වන්න. අන්න එතකොට තමයි ඔබට ජීවිතය පිළිබඳ අවබෝධය, ජීවිතය පිළිබඳ දැක්ම, ජීවිතය පිළිබඳ පුළුල් වැටහීමක් ඇති වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් කවදාකවත් ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක්, අවබෝධයක්, වැටහීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වැටහීමක් ඇති වෙන්නේ නැති වුනහම කවදාකවත් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක ජීවිතයක් අවශ්‍ය කරන මනුස්සයා සිත පිළිබඳ ගවේෂණය කළ යුතුයි. සිත ගැන සෙවිය යුතුයි. සිත ගැන පැහැදිලි කරගත යුතුයි. ඒ සිත ගැන කරන පැහැදිලි කිරීම ඔබට අවබෝධය ඇති කරනවා. එනිසා මම කියන්නේ මේ සිත ගවේෂණය කරන්න කියලා. සිත අරමුණු වලට හිර කරන්නේ නැතුව ගවේෂණය කරන්න. හුඟක් අය කරන එකක්නේ සිත අරමුණකට හිර කරනවා. එතකොට අරමුණකට හිර කළා තියන්න උඟ දෙනෙක් වෑයම් කරනවා. දැන් හුඟක් අය භාවනා කරනවා කියලා ගොඩාක් කරන්නේ සිත එක අරමුණකට හිර කරනවා. විපස්සනා කියලා කියන්නේ සිත අරමුණකට හිර කිරීම නෙමෙයි. හිරවෙච්ච අරමුණ තුළ සිතෙහි පැවතීම නිරීක්ෂණය කිරීම. හිරවෙච්ච අරමුණ තුළ සිත පවතින ආකාරය පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටිනවා. දැන් බලමු අපි හිතමු මෙහෙම. අපි හරිම ආසයි රතුපාට බැලුම් බෝලයකට. දැන් අපි ඉස්සරහ රතුපාට බැලුම් බෝලයක් ගෙනලා කවුරු හරි තියෙනවා. එතකොට අපි ආසාවෙන් ඒ බැලුම් බෝලේ දිහා බලන් ඉන්නවා. එතකොට අපි දන්නේත් නැතුව අපේ සිත මොහොකටද හිර වෙන්නේ? අර බැලුම් බෝලෙට හිර වෙනවා. දැන් එතකොට ඒ බැලුම් බෝලේ නිසා අපිට ලැබෙන වින්දනයක්. අපි නොදැනුවත් අපේ සිතේ වින්දනයට අහුවෙන්නේ. ඒ බැලුම් බෝලෙට නෙමෙයි අහුවෙන්නේ, බැලුම් බෝලෙට ඇති කැමැත්ත නිසා අපිට උපදින වින්දනයට අහුවෙනවා. අහුවෙලා ඒක තුළ ටික වෙලාවක් ඉන්නවා. එතකොට අර ටික ටික අර වින්දනය අඩු වෙනවද වැඩි වෙනවද? වින්දනය අඩු වෙනවා. වින්දනය අඩු වෙනකොට නැවත සිත විසිරෙනවා. සිත එක්තරා තත්ත්වකින් පස්සේ නැවත වෙන ආරමුණකට වහම පණිනවා. මම කියන්නේ මෙතන ඔබ බැලුම් බෝලේ දිහා සිහියෙන් බලන් ඉන්න. බැලුම් බෝලය බලාගෙන ඉන්නකොට බැලුම් බෝලේ නිසා ඇතිවන වින්දනීය භාවය මෙනෙහි කරන්න. ඒ වින්දනීය භාවය සිතට අරමුණු ඇති කරන ආකාරය හා සිත නිවන ආකාරය පිළිබඳ පරීක්ෂාවෙන් ඉන්න. ඒ වින්දනීය භාවය අඩු වෙන ආකාරය පිළිබඳ සෙවිල්ලෙන් ඉන්න. වින්දනීය භාවය එක්තරා මට්ටමක් දක්වා අඩු වුණාම සිත නැවත වෙනත් අරමුණකට යන ආකාරය පිළිබඳ පරීක්ෂා කරන්න. සිත පරීක්ෂා කරන්න, සිත හිර කරන්න නැතුව. මම මේකට හැමදාම උපමාවක් කියනවා. නයහා ටෝච් එකේ උපමාව. අපි දන්නෝ නයෙක් කැලේ ඇවිදගෙන යනවා කියලා හිතමු බඩගාගෙන. එතකොට අපිට ඕන වෙනවා මේ නයා ගිය පාර සොයාගන්න. එතකොට අපි කුමක්ද කරන්නේ? නයාට ටෝච් එකක් ගහනවා. නයාගේ ටෝච් එක ගහන්නේ පෙනේ පැත්තටද වල්ගේ පැත්තටද? පෙනේ පැත්තට ටෝච් ගහන්න ඕනේ නැහැ. නයා මේ ටෝච් එලියෙන් ඇවිදින්නේ නැහැ නේ කොහෙවත්. නයා කොහොමත් ඇවිදිනවා. කලුවරේ හරිය එළියේ හරිය නයා ඇවිදිනවා. දැන් අපිට නයා යන පැත්ත බලා ගන්න ඕන නයාට නෙවෙයි අපිටනේ. ඒ නිසා අපි ටෝච් එක ගහන්නේ කොයි පැත්තටද?
වල්ගි පැත්තර ටෝච්චෙක් හන. දැන් අපිට නයාගේ වල්ගි පැත්තර ටෝච්චෙක් ගහගෙන ඉන්නවා. දැන් අපිට පේනෝ ඒ වල්ගේ යන පැත්ත තමා නයා යන පැත්ත. වැරදිලාවත් නයාගේ ඉස්සරහට ටෝච්චේ ගැහුවොත් එක මාර්ගය වෙනස් කොන්න. මාර්ගය වෙනස් කොන්න. දැන් අපිට ඕන නයා නිරායාසයෙන් යන මාර්ගය සොයාගන්න. අපි නයාගේ වල්ගි පැත්තර ටෝච්චක ගහන. හොඳයට ටෝච්චෙලි අල්ලගෙන ඉන්නකොට අපිට නයා යන පාර සොයාගන්න ලැබෙනවා. ගහන මේ නයා තමයි ඔබේ සිත. නයා නයා තමයි සිත. ටෝච්චක තමයි ඔබේ සිහිය. ටෝච්චක තමයි ඔබේ සිහිය. නයා තමයි සිත. සිතට නිදහසේ සිතුවිලි වලට හා ගලන්න දෙන්න. මා ඔබට කියන්නේ ගලන සිත දෙස බලන් ඉන්න කියා. ඒ බලන් හිටිය යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් සිහිනුවනි. කොයි වෙලාවකවත් සිතේ ඉස්සරහට සිහිනුවන දාන්න එපා. ඒ දාපු ගමන් සිතේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම අර නයාගේ වෙනස් වුණා වගේ වෙනස් වෙන්න පුළුවන්. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කරන්නේ සිතේ යම්කිසි ස්වභාවයක් හටගත්තන් පස්සේ වෙන ක්‍රියාකාරකම ගැන නිරීක්ෂණය කරන්න කියලාද? ඔව්, පැහැදිලිව සිත නිරීක්ෂණය කරන්න. සිත දැන් අපි හිතමු අපි රතු බැලුම් බෝලේ උපමාව කිව්වනේ. අපි බැලුම් බෝලේට හරි ආසයි. අපි බැලුම් බෝලේට හරි කැමතියි. අපි බැලුම් බෝලේ දිහා බලන් හිටියා. අපි ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට අපේ හිත ඒ බලන ක්ෂණෙහිම බැලුම් බෝලේ කෙරෙහි එකතු වුණා. ටික වෙලාවක් තිබුණා. ඊට පස්සේ සිත විසිරිලා ගියා. මෙන්න මේ සියලු ක්‍රියාකාරකම් බලන. දැන් අපි කලින් අපි හුඟක් වෙලාට කරන්නේ බැලුම් බෝලේ කෙරෙහි ඇති ආසාව නිසා ඒ ශ්‍රාමුව තුළ විතරක් නිරීක්ෂණය කරනවා. මං කියන්නේ ඒක කරන්න එපා කියලා. නිදහසේ සිත දෙස බලන්න. නිදහසේ සිත නිරීක්ෂණය කරන්න. එතකොට ඔබට තේරේවි සිතේ යථා ස්වභාවය. එහෙම නැත්නම් ඔබ සිත කියන මායාවට අහු වෙනවා. අපි හඳුනන්නේ දැන් ආනාපාන සතිය තුළින් පිටවන්නේ මේ සිත රාමු කරනවා කම්සි උස්ම ඉහළ පහළ ගැනීම සම්බන්ධ. එතනත් ස්වාමීන් වහන්සේ හිත කොටු කිරීමක් නේ සිදුවන්නේ. ඔව්, ඉතින් මූලිකව අපි කියවන්නේ දැන් මේ සිත දියුණු කරගෙන යන මූලික පියවරවල් වලදී ආනාපාන සතිය කියන්නේ ඉතාම හොඳ භාවනාවක්. දැන් අපි හිතමු අපි ළඟට විදේශීය ජාතිකයෙක් යුරෝපීය ජාතිකයෙක් බුද්ධ ආගම ඉගෙන ගන්නවොත් මා ඒ සියලු යුරෝපීය ජාතිකයන්ට මුලින් කියන්නේ ආනාපාන සතිය වඩන්න කියලා. මොකද ඒගොල්ල බුද්ධ ආගම ගැන දන්නේ නැහැනේ, භාවනා ගැන දන්නේත් නැහැ. ඒගොල්ල කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට අපි එවැනි කෙනෙකුට ඉස්සෙල්ලම ආනාපාන සති භාවනාව උගන්වනවා. ඊට පස්සේ තමයි ටික 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 විපස්සනා උගන්වන. නමුත් ලංකාවේ බොහෝ මිනිස්සු කලක් භාවනා කළා. එතකොට අපි මේ භාවනා කරපු අයට ආනාපාන සතිය දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට විපස්සනා උගන්වනවා. භාවනා නොකරපු අයට ආනාපාන සතිය උගන්වනවා. ඉතින් අපි කෙනෙක් ආවහම මේ ආර්ය මාර්ගයේ වඩන් අපි අහනවා භාවනා කරලා තියෙනවද නැද්ද? ඒ වහලා තමයි මේ පුද්ගලයානු පුද්ගල සාපේක්ෂකයි. ධර්මයේ පුද්ගල සාපේක්ෂකයි. එතකොට සමහර අයට ආනාපාන සතිය නොවැඩ කෙලින්ම විපස්සනා මාර්ගයට එන්න පුළුවන්. හැබැයි තවත් හිත විසිරෙන, හිත කලබල වෙන, අරමුණු සොයන කෙනෙකුට ටිකෙන් ටික ආනාපාන සතිය කමඨහනක් වශයෙන් ලබා දෙනවා. ඊට පස්සේ තමයි ආ භාවනාවට යොමු කරවන්නේ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය හොඳ භාවනාවක්. හැබැයි ආනාපාන සතිය නිවන් දකින්න බෑ. කිසිම සමත භාවනාවකින් නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ විපස්සනාවෙන්. විපස්සනාව තමුගේ ආධ්‍යාත්මය පිළිබඳ පරීක්ෂණය කිරීම හා ගවේෂණය කිරීම තුළින්මයි නිර්වාණ මාර්ගය සාක්ෂාත් වන්නේ. ඉතින් ඒ නිසා මම අපි මේ සාකච්ඡාවේදී ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ නිර්වාණ මාර්ගය දක්වා යන මාර්ගය. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ විපස්සනා භාවනාව. විපස්සනාවේ තියෙන ලේසිකම එක තමයි සිතෙහි සිත භාවිතා කිරීම. සිත භාවිතා කරන්න තියෙන ලේසිම විදිය තමයි සිත හැසිරෙන ආකාරය පිළිබඳව සිහියෙන් ගවේෂණය කිරීම. සිතට පිටුපසින් ඉඳගෙන හිතට පස්සෙන් ඉන්නේ, හිතට ඉස්සරහින් ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි හඳුනන්නේ ඔබ වහන්සේ පවසන ආකාරයටම සිතට කිසි බලපෑමක් ඇති කරන්නේ නැහැ. නෑ, කිසි බලපෑමක්. සිතට බලපෑම ඇති කරොත් මාර්ගයේ සිත වැඩ කරන ආකාරය වෙනස් වෙනවා. පහන් සිතකින් කතා කරන ක්‍රියා කරන කෙනෙක්ට නම් මේ ප්‍රශ්නේ ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් සිත දූෂිත පුද්ගලෙක් තමුගේ සිත හදා ගන්න නැතුව පාලනයකින් තොරව ක්‍රියාත්මක කරන්න ගියොත් යම්සි ආකාරයෙන් ගැටලු පැනනගෙන පුළුවන් නේද? ඔව්, දැන් අපි හිතමු සිතේ වෛරය වැඩි කෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි. ඒතකොට සිතේ වෛරය ගොඩාක් තියෙන කෙනෙක් මට ඇවිල්ලා කියනවා මමත් කැමතියි ඔබ වහන්සේව පෙන්නන නිර්වාණ මාර්ගයට එන්න මට උපදෙස් දෙන්න කියලා. ඒතකොට අපි යාගෙන් විස්තර අහනවා සිතේ ස්වභාව පිළිබඳ. විස්තර අහලා ඉවර වෙලා ඊට පස්සේ අපි යාට උපදෙස් දෙනවා. හොඳයි, දැන් ඔයාගේ සිත දූෂණය වෙලා තියෙන්නේ, ඔයාගේ සිත වෛරය පිරීලා ටික 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 පියවරෙන් පියවර සිත ඉස්සෙල්ලා සමතුලිත කරගන්න. නිර්වාණ මාර්ගයේ ගෝචර වෙන්නේ සමතුලිත සිතකට. දූෂිත සිතකට, අපිරිසිදු සිතකට
කෙලෙසුම් පිරිච්ච සිතකට නිවන දකින්න බැහැ. ඒ හුඟක් අයට ඔය කියන මාර්ගය තේරෙන් නැති දැ මම් මේ කරන දේශනාවන් බොහෝ දෙනෙකුට නොවැටහෙනවනම් ඒ නොවැටහෙන ප්‍රධානකාරණ ඒගොලන් හිත්තා පිරිසිදු. හිත් කුණු වෙලා. හිත්වල කෙලෙස් පිරිලා. කාමයෙන් මත්වෙලා. වෛරයෙන් කෝපාවිෂ්ට වෙලා. මෝඩකමින් ඔඩුදුවලා. එහෙම කෙනෙකුට කවදක්වත් මම කියන වචන තේරෙන්නේ නැහැ. එතකොට කවුරුහරි කෙනෙකුට හිතනවා මගේ වෛරය මගේ කාමය කෝපය මේ සියල්ලෙන් මං ටික 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 ගැලවෙන්න. ඒ ගැලවෙන්න ඕන කියලා මට ඇවිල්ලා කිව්වොත් මං එයාගේ සිත ඉස්සෙල් සමතුලිත කරනවා. දේශනාවට හිත යොමු කළා හිත ටිකෙන් ටික පිරිසුදු කරනවා. පිරිසුදු කරලා ඉවරලා තමයි හිතට උපදෙස් දෙන්නේ ක්‍රමානුකූලව නිවන් මාර්ගට පිවිසෙන්න. අපි කියනවා මේකට සිත මෘදු කරනවායි කියලා. දැන් ඔය අංගුත්තර නිකාය ඒකක නිපාතේ කොටසක් තියෙනවා කර්මන්නේ වර්ගය කියලා. ඒ කර්මන්නේ වර්ගයේ සූත්‍ර සියල්ලෙම පැහැදිලි කරන්නේ සිත කර්මන්නේ කිරීම. කර්මන්නේ කරනවා කියන්නේ සක්‍රිය කරන එක. දැන් මං අහන්නේ කොහොමද සිත සක්‍රිය කරන්නේ? දැන් අපිට ශාරීරිය සක්‍රිය කරන්න ඕන නම් අපිට කෑම ටිකක් දෙන්න පුළුවන්. තේ ටිකක්. නිදිමතක් වගේ ආවොත් තේ ටිකක් දෙන්න පුළුවන්. පිපාසාවක් ආවොත් අපිට වතුර කෝප්පයක් දෙන්න පුළුවන්. එතකොට ශාරීරිය සක්‍රිය වෙනවා. දැන් මම අහන්නේ සිත සක්‍රිය කරන්නේ කොහොමද? වතුර දුන්නට සිත සක්‍රිය වෙන්නේ නැහැ. කෑම දුන්නට සිත සක්‍රිය වෙන්නේ නැහැ. තේ කෝප්පයක් දුන්නට සිත සක්‍රිය වෙන්නේ නැහැ. සිත සක්‍රිය කරන්න නම් බැඳීම් අඩු කරන්න ඕන. එතකොට තමයි සිත කර්මන්නේ වෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලම යෝගියෙකුට සිත පුරුදු කරන කෙනෙකුට අපි පුරුදු කරන පාඩමක් තමයි සිත කර්මන්නේ කරන එක. අංගුත්තර නිකාය ඒක නිපාතිත පැහැදිලිව දක්වලා තියෙනවා. සිත කර්මන්නේ කරන්න කියලා කියනවා. මොකද අපි හඳුනේ මේ කර්මන්නේ කරන්නේ? කර්මන්නේ කරනවා කියලා කියන්නේ සිතෙහි පවතින පංච නීවරණ ධර්ම తాවකාලිකව යටපත් කරලා සිත මූලික පිරිසිදු බවකට පත් කරනවා. ඒකට ක්‍රම කීපයකට කරන්න පුළුවන්. එකක් තමයි සමත භාවනාවෙන් සිත කර්මන්නේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා ලේසි ක්‍රමයක් මම කියන්නම් ධර්මයට සවන් දීම. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්මය අහන්න ඕන. සද්ධර්මය කියලා කියන්නේ නිවන මුල් කරගත්ත දහම. සද්ධර්මය අහනකොට සිත කර්මන්නේ වෙනවා. සිත සක්‍රිය වෙනවා. මම කියනවා මේ සිතේ පවතිනවා මේ ගේට්ටු ශක්ති ගේට්ටු. සිත අක්‍රිය වෙලා තියෙන මේ ශක්ති ගේට්ටු වැහිලා තියෙන නිසා මම සිත කර්මන්නේ කරනවා කියලා කියන්නේ ශක්ති ගේට්ටු විවර කරන එක. ඒ සඳහා අපිට දේශනාවකට සවන් දීම. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ බණ කෙනෙක් අහගෙන යනවා. එයාට අහගෙන යනකොට මේ බණේ යම් කිසි තැනක් එයාට හොඳට වදිනො හිතට. අන්න එයාගේ ශක්ති ගේට්ටුවක් මොකක් වුණාද? ඇරුණා. දැන් ගේට්ටු වරුණයි කියලා ගමනේ අවසානයක් වෙලා නැහැනේ. එහෙමයි. එතකොට එයා අරිච්ච ගේට්ටුවේ මොකද කරන්න ඕන? තව ටිකක් ඉස්සරහට යන්න ඕන. එයා යන්න ඕන. ඔන්න ඕක තමයි කර්මන්නේ. එතකොට දැන් මේ සිත කර්මන්නේ වුණාම ස්වභාවය තමයි ඉන්ද්‍රියෝ පැහැදිලි. හරි මේ අපි කියවම් අපි සමහර මිනිස්සු දිහා බලන ආන්න. අපි සමහර මිනිස්සු දිහා බලලා කියන්නේ හරි ප්‍රසන්නයි, හරි පිම්පාටයි කියලා. එහෙමයි. ආන්නේ පිම්පාට තියෙනවා. එයාගේ ඉන්ද්‍රියෝ හරි පැහැදිලි. එයාගේ කියන්නේ හිත පැහැදිලි. දැන් ඒ ඉන්ද්‍රිය පැහැදිලි කෙනා ඊළඟට කරන්න ඕන එයා නිවන් මඟ වඩන්න ඕන. එයා නිවන් දැකලා නෙමෙයි ඉන්ද්‍රියන් පැහැදිලා තියෙන නිවන් මඟ සවන් දීලා. සවන් දුන්නම ඉන්ද්‍රිය පහදිනවා. ඒ කියන්නේ අපි හඳුනන්නේ ඒ පුද්ගලයාගේ මේ හිතේ රාගයේ දේශ මොහේ එන්න පුළුවන්. ඔව් එන්න පුළුවන් තියෙන්න පුළුවන්. එයා තියෙන බව දැනගෙන සිටිනවා. සිටින කෙනෙක්. ඔව්. එතකොට එයාගේ ඉන්ද්‍රියෝ හරි ප්‍රසන්නයි. දැන් සමහර මිනිස්සු දැක්කහම අපි කියනවනේ එකපාරක් බැලුවම ආයි පාරක් බලන්න හිතනවා කියලා. එහෙමයි. එයාගේ රූපේ ලස්සන නිසා නෙමෙයි ඉන්ද්‍රිය පැහැදිලි නිසා හිත පැහැදිලි. එතකොට ඕන කෙනෙකුට ඔන්න ඔය තත්ත්වෙ ඉස්සෙල්ලාපත් වෙන්න ඕන. කවුරු හරි කෙනෙක්ගේ ඉන්ද්‍රියන් පැහැදිලි වෙච්ච හිත පැහැදිලි වෙච්ච තත්ත්වෙටපත් වුණොත් එයාට මං කියන මේ දේශනාව තේරෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. නිකාං ඔය ඒකට බැන බැන ඉන්නොත් දැන් සමහර ඉන්නෝනේ මම මේ දේශනාව කරනකොට දේශනාව අහලත් නැහැ. කියන්නේ මොනවද කියලා දන්නේත් නැහැ. කවදාකවත් සවන් දීලත් නැහැ බොරුවට බනිනවා. ඒ බැනීම වෙන්නේ තවත් අර දුෂ්ටකම් නපුරුකම් හිතේ වැඩි වෙලා අර කෝකාලික භික්ෂුවට වෙච්ච වැඩේ වෙනවා. කෝකාලික භික්ෂුව කියලා භික්ෂුවක් හිටියා බුද්ධ කාලේ. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කෝකාලික සූත්‍රයේ. මේ කෝකාලික භික්ෂුව හරිම තරහයි සරියුත් මහ රහතන් වහන්සේත් එක්ක. කොයි වෙලෙත් සරියුත් මහ රහතන් වහන්සේට නිඳා කරනවා. සරියුත් මහ රහතන් වහන්සේට අපහාස කරනවා. සරියුත් මහ රහතන් වහන්සේට දොස් කියනවා. ඉතින් මෙහෙම කලක් ගියා. මේම ඉතින් දැන් බලන්න ඕනම කෙනෙකුට හේතුවක් නැතුව වෛර කරන්න පටන් ගත්තොත් ඒ වෛරය නිසා වෛර කරන පුද්ගලයාට ලොකු දැවිල්ලක් නැති වෙන්නේ. ආ එහෙමයි. මොකද එයාට ප්‍රතිඋත්තර නැතුව වෛර කරන්න ගියාම ඒක හරි අමාරුයිනේ. ප්‍රතිඋත්තර නැතුව වෛර කරන්න ගියා. ඕමෝමෝම කලක් වෛර කර කර හිටියා සරියුත් මහරහතන් වහන්සේට. කාලයක් ගියා
මේ කෝකාලික භික්ෂුවගේ ඇඟේ පොඩි පොඩි බිබුල් ඇති වෙන්න පටන් ගත්තා. මේ බිබුල් ටික ටික ලොකු වුණා. තිබ්බටු ගෙඩි වගේ ලොකු වුණා ටික ටික. මේ තිබ්බටු ගෙඩි වගේ තිබිච්ච බිබුල් බෙලි ගෙඩි තරම් ටික ටික ලොකු වෙලා ලොකු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බෙලි ගෙඩි සයිස් ප්‍රමාණයට ලොකු වුණා. ඒවයින් සැරව පිරෙන්න පටන් ගත්තා. දැන් බලන්න මේ යාගේ හිතේ ඇතිවෙච්ච වෛරයේ ප්‍රතිඵල. හැරව පිරිලා මේ කෝකාලික භික්ෂුවගේ අර බෙලි ගෙඩි වගේ තිබිච්ච සැරව ගෙඩි ඔක්කොම පිපුරුවා. පිපුරලා මුළු ශරීරෙම සැරව වලින් වැහුණා. සිවුරු සැරව වලින් තෙමුණා. කෝකාලික භික්ෂුව මිය ගිහිල්ලා අපාගත වුණා. මං අහන්නේ සැරියුත් මහරහතුන් වහන්සේට කිසිම හේතුවක් නැතුව බොරුවට අපහාස කළා, නිඳා කළා, දොස් කිය කිය හිටපු කෝකාලික භික්ෂුවට කාලයක් ගියහම සිද්ධ වෙච්ච දේ. ඉතින් ඒ වගේ තමයි අදත්. කිසිම කෙනෙකුට තමන්ට නිඳා නොකරන අපහාස නොකරන කෙනෙකුට නිඳා අපහාස කරන්න යන්න එපා. දොස් පරොස් කියන්න යන්න එපා. තමන්ගේ හිත දිහා බලාගෙන තමුන්ගේ ගැළවීම, නිවීම, යහපත, සාන්තිය වෙනුවෙන් කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒකෙන් තමුන්ට වෙන්නේ අගතියක්, අයහපතක්, දුකක්. මිනිසුන් සමාජයේ ගැන දැනුමක් නැහැ. සමාජය ගැන වැටහීමක් නැහැ. ඒ වැටහීමක් නැති නිසා මිනිසු බොහෝ අයහපත් ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. මා ඔබට කියන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරට දැකලා, ගැඹුරට තේරුම් අරගෙන යහපත් හොඳ දේවල් තුල නිරත වෙන්න කියලා. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේගේ මේ උපමාවට අනුකූලවම අතුරු ප්‍රශ්නයක් නගන්න හිතුණා. මේ දැන් කෝකාලික භික්ෂුවට වෛර චේතනාව පහළ වීම සම්බන්ධයෙන්ම රහතන් වහන්සේ නමකට බැරිද මේ ස්වාමින් වහන්සේගේ හිත දූෂණය වෙලා තියෙන්නේ? එයාගේ හිත බලලා යම්සි ආකාරයෙන් ප්‍රතිකර්මයක් මුලදී ලබා දෙන්න බෑනේ. දැන් එයා පිළිගන්නේ නැහනේ කිව්වට. දැන් අපි දන්නවා දේවදත්ත තෙරුණාංශේ කොච්චර වෛර කළාද ගෞතම බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරෝ කියන කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඕනම කෙනෙකුට ප්‍රතිකාර කරන්න පුළුවන් පිළිවි. දැන් අපි කියනවා පුරිස ධම්ම සාරතී කියලා. මොකද පුරිස ධම්ම සාරතී කිය? නිර්වාණ මාර්ගය පිළිබඳ දැනුම් තේරුම් ඇති, නිර්වාණ මාර්ගය පිළිබඳව කැමැත්තක් ඇති, නිර්වාණ මාර්ගය පුරුදු කිරීම පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන සත්වයන් දම් පුරුෂයන් දමනය කිරීම. පුරුෂයන් දමනයකුත් වැරදිනේ. එතකොට දේවදත්ත දමනය කරගන්න බැරි වුණානේ. එහෙමයි. ඊළඟට මේ නන්දමානවක අපාය ගියා, චින්චිමානවිකාව අපාය ගියා, එවගේ සුප්පබුද්ධ රජ්ජුරුව අපාය ගියා. බුදුවරයෙක් දමනය කරන්නේ ඒ නිර්වාණ මාර්ගය ගැන දැනුම් තේරුම් ඇති ඇත්තු පමණයි. අපි හඳුනන දැන් සමාජයේ මතයේ තියෙන රහතන් වහන්සේලා කියන්නේ යම් කිසි කෙනෙක්ව තමුන් පිළිබඳව 이르දියෙන් දකින්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මේ මායාකාරී විදියට හැසිරෙන්න පුළුවන් ආකාරයක් නේද සමාජයේ මතුවෙලා තියෙන්නේ? සමාජ සම්මත කරපු විදියනේ ඒක. ඕනම කෙනෙක්ගේ සිත විනිවිද දකින්න පුළුවන් සිත විවෘත වුණයින් පස්සේ. සිත වැහිච්ච දූෂිත කපටි පුද්ගලයාගේ සිත විනිවිද දකින්න එක ලේසි නෑ. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකටවත් හිත දූෂිත වූ පුද්ගලයෙක්ගේ සිත පිළිබඳ දකින්න බෑ කියන එකද? 100ක් දකින්න බෑ කියලා කියන්නේ. සිත විවෘත වෙච්ච, පිරිසුදු වෙච්ච කෙනෙක්ගේ හදවතේ තියෙන පිරිසුදු සිතුවිලි හොඳට දැනෙනවා. අපිරිසුදු වෙච්ච පුද්ගලයන්ගේ අපිරිසුදු හිත දැනෙන්නේ නැහැ. එතකොට මාව ඔබට කියන්නේ යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් හෝ වෙන යමෝ කෙනෙක් ඔබේ ජීවිතයේ ඔබට යාගෙන් උපදේශක් අවශ්‍ය නම් කළ යුතු එකම දේ ඔහු ඉදිරිපස, ඔහු ඉදිරියේහි හිත විවෘතව තියාගෙන එහෙමයි. හිත නිදහසේ ඉන්න. කුහකකම්, දුෂ්ටකම්, නපුරුකම්, එකිනෙකාට වෛර චේතනා ඒවා සියල්ල අතහැර දාලා හිතන්න මගේ සිත මම විවෘත කළා, මගේ සිතේ අඩුවක් තියෙනම්, මගේ නිර්වාණ මාර්ගයේ දෝෂයක් පවතිනවා නම්, මට දිය යුතු යම් උපදේශයක් ඇත්නම් උන්වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා. ඒ දෙන උපදෙස් මා හිස්මුදුනින් පිළිගන්නවා කියන නිදහස් විවෘත හිතින් ඉන්න කෙනෙකුට හැමතිස්සෙම උපදෙස් ලැබෙනවා. එහෙම නැති කෙනෙකුට උපදෙස් ලැබෙන්නේ නැහැ. දැන් අපි අහලා තියෙනවනේ ඔය පැරණි සූත්‍රවල අට කතාවල තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරනකොට නිවන් මඟ වඩනකොට ඒ ඇත්ත පුටුවකට රෙද්දක් දාලා නිවන් මඟ වඩනවා. පුටුවකට ඇතිරිල්ලක් දානවා. ඒතර ඒගොල්ලෝ විශ්වාස කරනවලු ඒගොල්ලන්ට මේ මාර්ගයේ යම් තැනකදී වැරදුනොත්, මේ මාර්ගයේ ගමන් කරනකොට ගැටලුවක් ඇති වුණොත් වහාම බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයෙන් වැඩම කළා පිළිතුරු දීලා යනවා කියලා. දැන් මම කියන එක පැහැදිලිද? ඔබේ සිත පිරිසුදු නම් ඔබ ළඟ බුදුන් වහන්සේ හැම මොහොතෙම වැඩ සිටි. ඔබේ සිත විවෘත නම්, විවෘත අදහස් තියෙන අව්‍යාජ මිනිසෙක් නම්, අව්‍යාජ වූ ඔබ ළඟ බුදුන් වැඩ සිටි. ඔබේ සිත ව්‍යාජ බව, කපටි බව, නරක, වෛරය, කෝපයෙන් පිරී යන විට බුදුන් වහන්සේ ඔබේ සිතින් බැස ඉවත් වෙයි. සැබෑවටම සිත විවෘත කරගන්න. විවෘත වෙච්ච සිත හදන්න ලේසි. වැහිච්ච සිත හදන එක ලේසි නෑ. දැන් අපි අහලා තියෙනවා දේවදත්ත තෙරුන් වහන්සේ අපාය ගියා.
මොන තරන් දේවල් ගෞතම බුදුහාන්දුරන්ට කළාද. ශ්‍රමණ සම්ප්‍රදායේ ශ්‍රමණයෙක් වසයෙන් කරන්න පුළුවන් සියලු විරුද්ධවාදීකං කළ. මනුස්සේකුට කරන්න පුළුවන් සියලු නින්දා උන්වහන්සට කලා උන්වහන්ස නිහඬව හිටිය. ඒවට උත්තර දීලා ඒවා එක හැප්පි හැප්පි එකට එක කරන්න ගියේ නෑ. උන්වහන්සේට චිංචිමානවිකාව වූහම් උන්වහන්සේ දේවදත්තට තවත් මානවිකාවක් යැව්වේ නෑනේ. උන්වහන්සේට නාලාගිරියා රාපුවල වූහම් උන්වහන්සේ තවත් නාලාගිරියෙක් දේවදත් ඉස්සරහට යැව්වේ නෑ. නිහඬ වුණා. අන්න එක තමයි වෛරයෙන් වෛරය දිනන්න බැරි නිසා අවෛරයෙන් වෛරය දිනාගත්තා. මා කියන්නෙත් මේ සිත හදන්න හරිම ලේසි සිත විවෘත වෙලා තිබ්බහම. සිත විවෘත කරගන්න. දැන් අපි පිත්තල ලාම්පුවක් අපේ ගෙදර තියෙනවා කියලා හිතන්න. ඒ පිත්තල ලාම්පුව අන්ධකාරයේ අපි එල්ලලා තියෙනවා. අවුරුදු 50ක්ම මේ පිත්තල ලාම්පුව අන්ධකාරයේ එල්ලලා තිබ්බා. එතකොට මේ පිත්තල ලාම්පුව කළුද දිලිසෙනවද? කළු වෙලා. නමුත් පිත්තල ලාම්පුව කළුයි කියලා ඔබට පේනවද නැද්ද? අන්ධකාරයේ පිත්තල ලාම්පුව කළු දිලිසෙනවද කියලා බලාගන්න බෑ වගේ තමයි ඔබේ සිත වැහිලා තියෙනකොට ඒ සිතේ ස්වභාවය නිවැරදිව නිරීක්ෂණය කරන්න බෑ. දැන් කෙනෙකුට අවශ්‍ය හිතෙනවා මෙහෙම. මම මේ පිත්තල ලාම්පුව ඇත්තටම පිරිසිදුද අපිරිසිදුද කියලා බලන්න ඕන. එතකොට ඒ අවුරුදු 50ක් අන්ධකාරයේ තිබිච්ච කාමරේට ලයිට් එකක් දානවා. දැන් පේන්නේ නැද්ද? පේනවා. දැන් පේනවා. එතකොට අපි ලයිට් එකක් දාලා පිත්තල ලාම්පුව දිහා බලලා කියනවා ආ මේ පිත්තල ලාම්පුව කළු වෙලා. අවුරුදු 50කින් මේක සුද්ධ කළා නෑ කියලා අපි සුද්ධ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ඔබ ඔබේ සිත විවෘත කරගන්න. ලයිට් එකක් දානකම් පෙනුන්නේ නැහනේ කළුයි කියලා. ඒ වගේ සිත ඇතුලේ ලයිට් එකක් දාගන්න. සිත ඇතුලේ ආලෝකය ඇති කරගන්න. සිතට එළියක් දල්ව ගන්න. සිතට එළියක් ඇති වුණාම සිත ඇතුලේ ආලෝකය දල්ව ගත්තහම ඔබේ සිත අවදි වෙලා. අවදි වෙච්ච සිත ඔබට පාර කියනවා ගැලවීම නිවීම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීම සඳහා. දැන් බොහෝ දෙනෙකුට නිවන් දකින්න බැරි වෙලා තියෙන ඒගොල්ලන්ගේ සිත් අවදි වෙලා නැහැ. කුවකයි, දුෂ්ටයි, නපුරුයි, තුච්චයි. ඔය වගේ පහත් ගුණවලින් පිරීලා සිත පහත් ගතිවලින් පිරෙන්න පිරෙන්න සිත වැහෙනවා. සිත විවෘත වෙන්නේ නැහැ. සත්‍යවාදී වීමත් අපි හඳුරන්නේ සත්‍යවාදී වීම කියන්නේම සිත විවෘත කිරීමනේ. සිත විවෘත කරන්න ඕන. මුගක් අයට අවබෝධ වෙන්නේ නැත්නම් ආරයට පොඩි ළමෙක් වගේ වෙන්න. දැන් බලන්න අපි පුංචි කාලේ ගෙවල් වල ඉන්නකොට සීනි බෝතල් කන. සීනි බෝතලේ සීනි කනෝ. කාටවත් නොපෙනෙන හොරාට සීනි බෝතලේ අරගෙන කනෝ. කාලා අපි කතා කරනවා අපි කාටවත් කියන්නේ නැතුව ඉමු සීනි කෑවයි කියලා. එතකොට හරි හරි. දැන් ඔන්න ඉතින් වැඩ ඇරලා අම්මලා තාත්තලා ආවම අක්කලා අයියලා ආවම මොකද ඉස්සෙල්ලාම ඉස්සරහට ගිහිල්ලා කියන්නේ? සීනි කෑ. අනේ අපි සීනි කෑවේ නෑ අද නම් ඔන්න. එතකොට ගෙදර අය දැනගන්නවා මෙයා මේ සීනි කාලා බෝතලේ සීනි කෑවේ නෑ කියලා කියනවා කියලා. ඒ කියන්නේ එයා හරි විවෘතයිනේ පොඩි ළමයි. එහෙමයි. පොඩි ළමයි අන්නේ පොඩි ළමෙක් වගේ ඉන්න. දැන් ওই පොඩි ළමයන්ට බොරු කියන්න උගන්වන්නේ කවුද? අලුතෙන් අම්මලානේ උගන්වන්නේ. අර ඉස්කෝල ඉන්ටර්වියු එක තියෙනෝනේ. ඉස්කෝල ඉන්ටර්වියු එක තියෙන වෙලාවට තමයි ළමයින්ට කියන්නේ පුතේ මෙහෙම කියන්න, මෙහෙම කියන්න, මෙහෙම කියන්න කිය කියා. ඉතින් එදාලා ඉඳලා ඒ ළමයා සම්වෘතයි. විවෘත වෙන්න. යථාවාදී තථාකාරී. තථාකාරී යථාවාදී. යථාවාදී තථාකාරී කියන්නේ කියන එක කරන්න. තථාකාරී යථාවාදී කියන්නේ කරපු එක කියන්න. ඒ කියන්නේ ගොඩාක් විවෘත වෙන්න ඕන. විවෘත වෙන්න වෙන්න ඔබට නිවන් දකින එක ලේසි. හිත විවෘත කරගත්ත තරමට නිවන අත ළඟ. හිත සංවෘත වෙනකොට නිවන දුරස් වෙනවා. එතකොට හිත විවෘත වෙන්න තමයි නිවන ඔබ ළඟට පැමිණෙන්නේ. හිත විවෘත කරගත්ත තරමට ඔබට නිදහස, ගැලවීම, ශාන්තිය ලැබෙනවා. සිත වැහිච්ච පුද්ගලයාට කවදාකවත් නිදහසක් ගැලවීමක් ශාන්තියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මා ඔබට කියන්නේ සිත විවෘත කරගත්ත උතුම් මිනිසෙක් වෙන්න කියලා. FM 94 සම්භාව්‍ය අසන්නන්ගේ රේඩියෝව මගින් අද දවසේදී අපි සත්‍යගවිසිතුලින් කතා කළේ ඔබගේ හිත පිළිබඳවයි. මේ වන විටත් ඔබගේ දහම් ගැටළු හිත පිළිබඳව මතුවේ නැත්නම් අපිට කතා කරන්න. ඒ කතා කරන්නටත් ඔබට අවසර ලබා දෙමින් අපි සුළු විරාමයකට ගින් නැවතත් වැඩසටහනින් සම්බන්ධ වෙමු. දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් ගිල වෙසෙන මිනිස්සු පොළවේ නිහි සයනෙ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු අහසේම වෙදන ලෝකයේ දහමේ ගුණ පත්කිරු තුළ නිදන යාමයි පොළවේ පිම අහසේම වෙදන ලෝකයේ දහමේ ගුණ පත්කිරු තුළ නිදන යාමයි ඉඳහිත හෝ සපමින සිත් සතන් සැනැසු කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දනනු දුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දනනු දුටු ලෝකයේ සෙත් කවිසේ ළඟ සිට සිත් සතන් සැනැසු කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු කරුමේ කිම වඳවෙන සඳු සදිසි විරාමින අනතුරු ඔබ මේ සම්බන්ධ වන්නේ FM 94 සම්භාව්‍ය අසන්නන්ගේ රේඩියෝව ඔබව මිත්‍යාවෙන් මුදවාගෙන සත්‍ය කරා රැගෙන යන සත්‍ය ගවේෂී වැඩසටහන සමගයි. විරාමය අතරතුරේදී අපට ලැබුණු දහම් ගැටලුවක් තමයි 03-2-82-84-540 කියන අපගේ සුපුරුදු දුරකථන අංකයට ලැබුණු දහම් ගැටලුවක් ඔබ වහන්සේටම ඉදිරිපත් කරන්න කැමැති. බණ්ඩාරගම ප්‍රදේශයෙන් ප්‍රදීප් පෙරේරායි මේ දහම් ගැටලුව අපට ඉදිරිපත් කරන්නේ. එතුමා සඳහන් කරනවා හිත හදා ගැනීම සඳහා හිත නිවා ගැනීම සඳහා බොහෝ පුද්ගලයන් යම් යම් අවස්ථාවලදී මත්පැන් මත්කුරු දුම් වැටි ආදිය පාවිච්චි කරනවා. මේ කොපමණ දුරට අපි හඳුන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ද කියලා එතුමා අසා තිබෙනවා. ඒක හරියට මේ වගේ. මිනිස්සුගේ අතේ තුවාලයක් හැදෙනවා. ඒ අතේ තුවාලය හැදුනා මේක ගොඩාක් වේදනාකාරී කියලා අපි හිතමු. එතකොට මේ මිනිස්සයා කාට හරි ගිහිල්ලා කියනවා මේ මගේ අතේ තුවාලයක් හැදිලා මේක හරියට රිදෙනවා කියලා. එතකොට ඒ උපදෙස් දෙන්න කවුරු හරි කෙනා කියනවා ඒ තුවාලේ කපලා දාන්න කියලා. එතකොට එයා පිහියක් අරගෙන අර තුවාලේ කපලා විසි කරනවා. දැන් මොකද්ද වෙන්නේ? තුවාලේ වැඩි වෙනවද? නෑ නෑ වැඩි වෙනවනේ. තව තුවාලයක්නේ. එහෙමයි. කපපු තුවාලේ අර තුවාලේ හොඳයි. එහෙමයි. ඒ තුවාලේ හොඳ වුණාට තව තුවාලයක්. ඒ වගේ තමයි කෙනෙක් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න යනවා නම් නිවීම සොයාගෙන. කිසි දවසක මිනිහෙකුට මද්ද්‍රව්‍ය වලින් සදාකාලික නිවීමකට පත්විය නොහැක. ඒක తాවකාලික සංහිඳියාවක් විතරයි. ඉතිහාසයේදීත් අපි හඳුරන්නේ දැන් මේ මත්පැන් සොයාගත්තෙත් යම්කිසි తాවකාලික සුවයක් සඳහා නේද? ඒක එතන තමයි තියෙන ප්‍රශ්නේ. මිනිස්සු හැමදාම తాවකාලික දේවල් නේ හොයන්නේ. නිකන් අර අපි කියන්නේ මේ ඉන්ස්ටන්ට් ෂණික දේවල් නේ. ෂණික නූඩ්ල්ස්, ෂණික කෑම, ඒ වගේ ෂණික නිවන. ඉතින් ෂණික නිවන හොයන්න ගිහලා හෙවිත් හොයාගත්ත එකක් තමයි ඔය මත්පැන්. ඒවට අහු වෙන්න එපා. ඒවට යොමු වෙන්න එපා. ඊට වඩා හොඳයි හිත නිවා ගන්න සදාකාලික ක්‍රමයක් ගවේෂණය කරන එක. ගොඩාක් ගැටලු ඇති වෙන්න අද බලපාලා තියෙනවා. විශේෂයෙන් මත් කුඩු වලට ඇබ්බැහි වුණාම ඒක හරි භයානකයි. ඒ වගේම මත් විවිධ මං හිතන්නේ නංගන් වලින් කිව්වොත් 100ක් 200ක් විතර තියෙනවා. ඒව ඔස්සේ යන්නේ නැතුව හිත සදාකාලිකව නිවන්න බලන්න. ඉතින් හිත සදාකාලිකව නිවන්න අවශ්‍ය නම් ඇවිල්ලා මාත් සමග සාකච්ඡා කරන්න. අපි මේවැනි සාමාන්‍ය දේශනාවකදී පැහැදිලි කරන්නේ පොඩි කාරණා. ඒ කියන්නේ ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට ඔබ වහන්සේ ඉදිරියේදී එවන් වූ ප්‍රශ්න වලට මැදි වෙච්ච අයටත් විසඳුම් තියෙනවා කියන්නේ. ඔව් පැහැදිලිව. ඉතින් නිර්වාණ මාර්ගයේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ විසඳුම් නැති ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. එහෙමයි. අනික ලෝකේ හැම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කියලා කියනවා නම් යමකට ඒ කියන්නේ ඒකට විසඳුමකුත් තියෙයි කියන එක නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. එහෙමයි. ඒ හැම එකකටම විසඳුමක් තියෙනවා.
ඉතින් ඒ කියන්නේ මම කියන්නේ ඕනමයි මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවනම් අවංකව මෙයාට ඕනම් මට මේකෙන් දැන් අයින් වෙන්න ඕන. ඒ වගේම මේ සුරාවට සූදුවට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවනම් ඒ වයින් අයින් වෙන්න ඕන කියලා අවංක උමනාවක් තියෙනම් මේ ආශ්‍රමයට පැමිණෙන්න. පැමිණිලා මාත් සමග සාකච්ඡා කරලා ඒවට ක්‍රම පාය අහගන්න. දැන් අපි හඳුනන දැන් සිල්රා කියන යම්කිසි දැහැමි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ට හිතෙන්න පුළුවන් මෙවන් වූ අයට ධර්මයක් වටහා ගන්න පුළුවන්ද කියන එක. සම්පූර්ණ වැරදිනේ. එහෙම කියන එක වැරදි. ධර්මයේ වටහා ගැනීමට එකම සුදුසුකම මනුෂ්‍යත්වයේනේ. එහෙමයි. ආ මනුස්ස ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඒක ස්ත්‍රී පුරුෂ ભેදෙකුත් ඒකට නෑනේ. මනුස්ස නම් ඒක තමයි එකම සුදුසුකම. කන් ඇහෙනවනะ, ඇස් පේනවනะ. ඉතින් මං කියන්නේ මම සොයාගෙන එන්න කියලා. ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරන්න ඔබ වහන්සේ කියන මේ දහම මොකද්ද? මේ ගැලවෙන්නේ කොහොමද? සහනයටපත් වෙන්නේ කොහොමද? නිවෙන්නේ කොහොමද? අපිට මේ දේශනාවේ අහුවට වඩා යමක් කියන්න. වඩා ගැඹුරට අපිත් සමග සාකච්ඡා කරන්න කියලා මාත් එක්ක ගැඹුරට ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් මේ අපි හැමදාම කරේ අර පටු සීමාවල් වල ඔස්සේ ගවේෂණය කරා. පටු සීමාවල් ඔස්සේ ගවේෂණය කළා. පටු සීමාවල් තුල ගවේෂණය කරා. පටු සීමාවල් තුල ගවේෂණය නොකර පුළුල් සීමාවකටපත් වෙන්න. පුළුල් සීමාව තුල සොයන්න ගවේෂණය කරන්න. එතකොට ඔබට හම්බ වෙවි, ලැබෙවි. හුඟක් අය කරන්නේ නිදහස් මනසින් විවෘතව ගවේෂණය කරන්න. මම කියන්නේ නිදහස් විවෘත මනසින් ගවේෂණය කරන්න කියලා. එතකොට ධර්මය හොයාගන්න පුළුවන්. ධර්මය අපි ළඟමනේ තියෙන්නේ, වැඩි දුරක නෙවෙයිනේ. අපි හුඟක් හොය හොය හැමතැනම දිව්වට සොයන්න ඕන දේ අපි ළඟ තිබිලා තියෙන්නේ. අන්තිමට ප්‍රතිඵලය තියලා තියෙන්නේ අපි ළඟ. අපේට මොළයක් නැති නිසා, ඥාන ශක්තියක් නැති නිසා, අවබෝධ කරගන්න හැකියාවක් නැති නිසා අපි බාහිර දේවල් වලට යොමු වෙලා. හුඟක් අය මද්රව්‍ය වලට යොමුවන්නේ ප්‍රශ්න වලට తాවකාලික විසඳුමක් වශයෙන්. මං කියන්නේ වෙන්නේ తాවකාලික විසඳුම් හොයන්න එපා කියලා. දැන් අපි හිතමු කවුරු හරි මනුස්සයෙක් කියනවා මට ලොකු ප්‍රශ්නයක්. මම මේ විවේකයි කියලා. එතකොට අපි අහනවා දැන් ප්‍රශ්නේ විසඳුණාද? නෑනේ ප්‍රශ්නේ මතක වුණ නෑ. අමතකයි දැන්. ඊට පස්සේ වෙරි හිඳෙනකොට මොකද්ද වෙන්නේ ආයි? ආයි ප්‍රශ්නේ මතක් වෙනවා. එතකොට වෙරි හිඳිච්ච වෙලේ ඉඳලා ආයි ප්‍රශ්නේ. දැන් මං අහන්නේ මේ පැය 24ම බොන්න පුළුවන්ද මේ විදියට? බෑනේ. එහෙනම් දැන් මේකට කරන්න තියෙන ඥානවන්තම වැඩේ මොකද්ද? මේ සියලු ගැටලු වලට සදාකාලික විසඳුමක් සෙවීම. ඒ සදාකාලික විසඳුම තියෙන ධර්මයේ තුල. ඒ සදාකාලික විසඳුම අපිට විසඳුම සොයාගෙන යන්න. සමාජයේ තියෙන පොදු ප්‍රශ්නයක් තමයි නරකයි කියලා සම්මත කරපු මිනිස්සෙකුට හොඳ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම අපි හඳුනන. අන්න එතන තමයි තියෙන වැරද්ද. දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ දහම තියෙන්නේ මේ හොඳ මිනිස්සුන්ට තියෙන දහමක් නෙවෙයිනේ. නරක මිනිසුන් හොඳ කරන්න තියෙන දහම. අයහපත් මිනිසුන් යහපත් කරන්න තියෙන දහම. අදහාන්තයන් දාන්ත කරන්න තියෙන දහම. අශාන්ත වූවන් ශාන්ත කරන්න තියෙන දහම. දමනය නොවුවන් දමනය කිරීමට තියෙන දහම. දුසිල්වතුන් සිල්වත් කරන දහමක් මිසක් සිල්වතුන් සිල්වත් කරන්න අවශ්‍ය නෑනේ. එනිසා මේ දැන් අපි හිතමු මෙහෙම ඔන්න අපේ ප්‍රදේශයේ ඉන්න කසිප්පු විකුණන හරි මත්කුඩු විකුණන හරි මත්ද්‍රව්‍ය විකුණන හරි කෙනෙක්. එයා කිසිම යහපත් දෙයක් කවදාකවත් කරන්නේ නැහැ. හොඳ දෙයක් කරන්නේත් නැහැ. වෙසක් පොයේ දවසට ඒ මිනිස්සයා ලෑස්ති කරනව දන්සලක්. මිනිස්සු හොඳ කියලාද බනිනවද? බොහෝ පිරිසක් බනිනවා. ටික දෙනෙක් හොඳ කියනවා. සමහරු කල්පනා කරනවා මෙයා හොඳ, මෙයා බලන්න මේ අවුරුද්ද පුරාම බේබදුකම් කළා. අවුරුද්ද පුරාම හොර වැඩ කළා. නරක වැඩ කළා. වෙසක් පොයේ දවසට විතරක් දන්සලක් දෙන්න පටන් ගත්තා කියලා බනිනවා. සමහරු කියනවා කොච්චර හොඳද, හොඳ වැඩක් එදා හරි කළා කියලා. ආ අන්න ඒකයි. දැන් මේක දෙපැත්තක් තියෙනනේ. එක පැත්තක් තමයි ඒකට නරකයි කියලා විවේචනය කළ දොස් කියන එක. අනික තමයි හොඳ පැත්ත මේ මිනිස්සයා 365 දවසෙම පව් කරන මිනිහා. අද දවසේ පව් වැඩ නවත්තලා යහපත් දෙයක් කරනවා කොච්චර හොඳද කියලා කියන්න ඕන. එතකොට දැන් තමයි මේ මිනිස්සයා ටික 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 නිවැරදි වෙන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සයාට නිවැරදි වෙන්න සමාජය විසින් ඉඩ දීලා නැහනේ. සමාජයේ විසින් ඉඩක් දීලා නැහැ. මම කියන්නේ වැරදක් නරකක් කරන මිනිස්සෙක් හොඳක් කරන දැක්කොත් කවදාකවත් ඒකට බනින්න එපා. ඒ මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා හරි ඒකට ප්‍රශංසා කරන්න. ඔබ ඊට යහපත් කෙනෙක්. ඔබ හොඳ දේවල් තව තව කරන්න. අපිත් ඒ හොඳ දේවල් වලට ඔබට උදව් කරන්න. එතකොට සමාජයේ නරක, දාමරික මිනිස්සු ඔක්කොම යහපත් පැත්තට යොමු වෙනවා. අද වෙලා තියෙන නරක දාමරික මිනිස්සු තවත් දාමරික වැඩවලට මිනිස්සු විසීම යොමු කරන. ඒ යොමු කරවන්නේ මිනිස්සුන්ට ආදරයක් කරුණාවක් නොදැක්වීම. ඒ නිසා සමාජයේ ඉන්න නරක මිනිස්සුන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන්න පටන් ගත්තොත් මං හිතන්නේ හුඟක් සමාජය වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න. අපි හඳුන්නේ රාගම් ප්‍රදේශයෙන් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන සුජානි මේනකා තරුණ මහත්මිය.
එතුමිය පවසා සිටින්නේ නිදිබර ගතිය සහ සිතේ අලසකම නිරන්තරයෙන් පවතිනවලු. එයින් මිදෙන ක්‍රමවේදයක් මොකක් හරි තියෙනවද කියලා එයාසා තිබෙනවා අපි හඳුන්නේ. සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙකුට නිදිබර බව, අලස බව සිතේ පවතින ස්වභාවයක්. එහෙම. ඒකට හේතුව උන්ගේ මාන්නේ. මාන්නකාරකමක් තියෙනවා. දැන් මේ කවුද නිදාගන්නේ? මම නිදාගන්නවා. කවුද අලස වෙලා ඉන්නේ? මම අලස වෙලා ඉන්නවා. මම අත්දැකීමෙන් ওই නිර්වාණ මාර්ගය පිළිබඳ ගමන් කිරීමෙන් දන්න දෙයක් තමයි නිදිබර බවයි අලස බවයි තියෙන තාක් කවදාකවත් ආර්ය මාර්ගේ වඩන්න බෑ. නිදිබව අලස බව නැති කරගත්ත කෙනෙක්ම ඔය කියන නිවන් මාගේ යන්නේ. නිදිබර අලස බව නැති කරගත්ත කෙනෙක්ම ඔය කියන අවබෝධයට, ගැලවීමට, ශාන්තියටපත් වෙන්නේ. කාට හරි අවශ්‍ය නම් නිදිබර අලස බව අඩු කරගන්න ලේසිම ක්‍රමයක් මම කියන්නම්. ඒ තමයි මාන්නය නැතුව ඉන්න එක. මාන්නක්කාරකම ටික ටික අඩු කරගන්න එක. මමත්වයේ තියෙන තුරු ඔබ තුල කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔය නීවරණ ධර්ම පහම තියෙනුනේ. මමත්වයේ අඩු වෙච්ච කෙනෙක් ළඟ තමයි නීවරණ නැත්තේ. නීවරණ නැති කෙනෙක් කරගන්න නීවරණ නෑ කියලා කියන්නේ එයා සෝතාපන්න ඵලයටවත් පත්වල. දැන් සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් ළඟ කාමච්ඡන්දය නැහැ කාමයේ තිබුණට. ඊළඟට වෛරය නැහැ ව්‍යාපාදයේ තිබුණට. මේවා නිවැරදිව දකින්න, නිවැරදිව කල්පනා කරන්න, නිවැරදිව වටහා ගන්න. ඒ වටහා ගැනීම ඔස්සේ ජීවිතය වෙනස් කරගන්න. එහෙම නැත්නම් ජීවිතය තුළ ඇතිවෙන එකම අසාර්ථක බවක්. සාර්ථක නැහැ. අලුත් වෙන්නේ නැහැ. නැවුම් වෙන්නේ නැහැ. හරිම ඒකාකාරී මූසලයි. ජීවිතය අලුත් වෙන්න නම් මාන්නේ අඩු වෙන්න ඕන. මාන්නේ අඩු වෙන අතරෙම සක්‍රිය වෙන්න ඕන. සජීවී මිනිහෙක් වෙන්න ඕන. කම්මැලි කම්මට, නිදිමතට, අලස ගතියට අපි කොහෙලාවකත් ඉඩක් තියන්නේ නැහැ හිතේ. උත්සාහවන්ත වෙනවා හැමතිස්සෙම. වීරියෙන් කටයුතු කරනවා. කැපකිරීම කරනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිර්වාණ මාර්ගයනේ අපි වඩන්නේ. අපි කැපකිරීම කරන්නත් ඕනේ. අපි කිසිම එහෙම කිව්වොත් වැරදිනේ. වගකීමක් තියෙන්න ඕන. කැපකිරීම් කරන්න ඕන. වචනයක් කිව්වොත් ඒ වචන ඉෂ්ට කරන්න ඕන. එහෙම නැත්තම් ඒ සමාජයට ගැටලුවක්. මම කියන්නේ කෙනෙක් නිවන් මඟ වඩනවා නම් ඔහු ශ්‍රේෂ්ඨ උතුම් මිනිසෙක් වෙන්න ඕන කියලා. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්න එක නෙමෙයි ඇත්ත. ශ්‍රේෂ්ඨ උතුම් මිනිසෙක් වෙන්න ඕන. අයහපත් මිනිසෙක් නොවි හැමෝටම වැඩදායි මිනිසෙක් වෙන්න ඕන. හැමෝටම යහපතක් කරනවා ඒ සඳහා ඉතින් උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපකිරීමෙන් ජීවත් වෙනවා. නැත්නම් අපරාධින ජීවිතේ කිසි වැඩක් නැහැ. කිසි වැදගත්කමක් නැහැ. දැන් අපි හඳුනේ අපි දැකලා තියෙනවා විහාරස්ථානයකට මධ්‍යන 12න් පස්සෙ එම ගිහන් පස්සේ 3 විතර වෙනකන් ස්වාමීන් වහන්සේලා බහැදකින් අමාරුයි. ලොකු ස්වාමීන් වහන්සේ සතිපිලා යනුවෙන් විවිධ හරත නිරූපණය කරමින් මේ කාල වේලාවල් පවා වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඔබ වහන්සේ පවසනවා මේ නිදිබර වීම තුලින් නිර්වාණ මාර්ගයටත් බාධාවක් කියලා. හැදිලිවම කවුරු හරි නිදාගත්තොත් දවල්ට ආහාර අරගෙන කවදාකවත් එයාට නිවන් දකින්න බෑ. දැන් අපි ප්‍රධානම අපි ළඟට ශිෂ්‍යෙක් ආවම අපි උගන්වන ප්‍රධාන කාරණයක් තමයි උදේ 4:00 මාරනකොට අවදි වෙන්න ඕන. කිසිම කෙනෙකුට ආහාර ගැනීමෙන් අනතුරුව නිදා ගන්න දෙන්නේ නැහැ. යම්කිසි කාරණයක් නිසා දවල් ආහාරයෙන් පස්සේ හෝ උදේ ආහාරයෙන් පස්සේ නිදා ගන්න පටන් ගත්තොත් ඒ කවුටවත් නිවන් දකින්න බෑ. දැන් ඔය අංගුත්තර නිකාය ඉතා පැහැදිලිව දේශනා කළ තියෙනවා බුද්ධ දේශනාවේ නිදිබර ගතිය. කෑ බත් මත, කම්මැලිකම, උදාසීන බව කෙනෙකුගේ ආර්ය මාර්ගයේ සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒ නිසා කාට හරි ඇත්තටම නිවන් දකින්න ඕන නම් ඒ අය දවල්ට නිදා ගන්න. අනිත් අපි දැන් ওই දවල්ට නිදා ගැනීමට මම විරුද්ධ වෙන්නත් අනිත් කාරණේ තමයි සාමාන්‍යයෙන් කෙනෙක් දවල් ආහාරය ගත්තාන් පස්සේ යාගේ ඇඟේ රුධිරය තුල සීනි සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට එයා නිදා ගන්න පටන් ගත්තාම තවදුරටත් වෙන්නේ මොකද්ද? එයාට නැති ලෙඩ හැදෙනවා. නැති ලෙඩවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හොඳම ඥානවන්තම නිරෝගිම දේ තමයි කෑම කෑමෙන් පස්සේ මේ ඇවිදින්න ටිකක්. සාමාන්‍ය ඇවිදිමින් කාලය ගත කරන්න. එහෙම නැත්නම් වෙන සාමාන්‍ය වැඩක නිරත වෙන්න. ඇවිදීම වැඩක නිරත වීම වගේ දේවල් කළොතින් මං හිතන්නේ කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් එතන ඇති වෙනවා අයහපතක් සිද්ධ වෙනවා, අගතියක් සිද්ධ වෙනවා, නරකක් සිද්ධ වෙනවා. සම්පූර්ණ නිවන් මඟ වඩන්නත් බැරි වෙලා රෝගියෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි නම් අනුමත කරන්නේ නැහැ දිවා ආහාරයෙන් පස්සේ හෝ උදේ ආහාරයෙන් පස්සේ නිින්දට යෑම. සම්පූර්ණ අවදි වෙලා ඉන්න ඕන. සූර්යාගේ ශක්තිය පොළවට වැටෙනකොට නිදා ගන්න එපා. සූර්යාගේ ශක්තිය පොළව තුල ක්‍රියාත්මක වෙන විට අවදියෙන් සිටින්න.
රාත්‍රියට නිදාගන්න. අපි හඳුනන්නේ දැන් භෞතික ශරීරයේ තියෙන ක්‍රියාකාරකමුත් මනස නිදිබර ගතියට යම්සි ආකාරයෙන් දායකත්වය සපයනවා. සිතයි කයයි, කයයි සිතයි, මේ දෙක එකටනේ වැඩ කරන්නේ. එතකොට අපි හිතමු කෙනෙකුගේ ඇඟේ ලෙඩක් හැදිලා. එතකොට යාට හිතට උත්තේජනයක් කරනවා ඒ ශාරීරික රෝගය. එතකොට ඒ වගේම සිත නිදිබර වුණාම ඒ නිදිබර වෙච්ච සිත උත්තේජනයක් වෙනවා කයට. මේ දෙකකට සම්බන්ධ වෙලා පවතින. දැන් උදාහරණයක් ඇරෙයි අපි හඳුන්නේ සීතල වෙලාවක පාන්දර හිමිදිරියේ ගොඩක් අයට සමහරවල් නිදිබර ගතිය වැඩි. ඒ අවස්ථාවේදී කොහොමද මේ තෝරගන්නේ මේ සිතේ ගැටලුවද ගතියේ ගැටලුවද කියන එක? දැන් සීතලනේ තියෙන්නේ. එතකොට දැන් සීතලේ නැගිටලා යන්න. ගතේ ගැටලුවක් නම් ටික වෙලාවක් නැගිටලා ගියාන් පස්සේ සීතල ගතිය හිතට ඇඟට පුරුදු වෙනවා. එතකොට ඒක සුවපත් වෙනෝනේ. හිතේ ප්‍රශ්න එහෙම සුවපත් වෙනවද? නෑනේ. කොහොම වුණත් ඔබ සිතට වීරිය ඇති කරගන්න ඕන, උත්සාහය ඇති කරන්න ඕන. අති සීතාන්ති කම්මං නකරෝති, අති උන්හන්ති කම්මං නකරෝති, අති සායන්ති කම්මං නකරෝති, අති පාතෝති කම්මං නකරෝති. මෝ කම්මැලි මනුස්සයා ස්වභාවනේ සිංහලවා සූත්‍රය විස්තර කරන්නේ. කම්මැලි මනුස්සයා ස්වභාවය තමයි දැන් හරි හීතලයි කියලා වැඩක් කරන්නේ, දැන් හරි රස්නේ කියලා වැඩ කරන්නේ, දැන් උදේ වැඩි කියලා වැඩ කරන්නේ, දැන් හවස් වෙලා කියලා වැඩ කරන්නේ. මේ වගේ එක එක කරුණු කාරණා යොදා ගන්න. දැන් මොකක් හරි කාට හරි වැඩක් පැවරුවාම ඒ වැඩේ නොකරන තැනට කරුණු සොයනවා. මං අහන්නේ මේ වැඩේ නොකරන තැනට කරුණු සොයන මනුස්සයා ජීවිතේ දිනනවද පරදිනවද කියලා? පරදිනවා. සදාකාලිකව පරදිනවා. හැමදාම පරදිනවා. කවදාකවත් දිනන්න බෑ. වෑයම් කළ යුතුයි, වීරිය ඇති කරගත යුතුයි, උත්සාහවන්ත විය යුතුයි යමක් ක්‍රියාත්මක කිරීම සඳහා. අපි හඳුනන දැන් උත්සාහ කිරීම සහ වෑයම් කිරීම අතරතුර යම්කිසි දෙයකට හිත නොදැනීම ඇලවෙන්න පුළුවන්, අල්ලා ගන්න පුළුවන්. එතකොට අපි හඳුනන ඔබවහන්සේ කියන අතහරින්නත් කියන කරුණකාරම ස්මතු කරනවා. එතකොට අපි මේ සිත අහුවෙන දේවල්, සිත අහුවෙච්ච දේවසෙන් දැකලා නැවත වීරිය ඇති කරගන්නවා. වීරිය ඊට හොඳ ගුණයක් සිත අවදි කරගන්න. වීරිය තියෙන්න ඕනේ. දැන් අපි අහලා තියෙන සෝන තෙරුන් වහන්සේ බුද්ධ කාලේ ජීවත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහත් වෙන්න කලින් ඒ නිර්වාණ මාර්ගයේ වඩනකොට හරියට වීරිය කර උත්සාහයෙන් හිටියා. හුඟක් වීරිය කළා. කොච්චර වීරිය කළාද කියනවනම් උන්වහන්සේගේ කකුල් පැලිලා ලේ යනකන් සක්මන් කළා. සක්මන් මළුවල හැමතැනම ලේ ගෑවෙලා. ලේ වලින් සක්මන් මළු පිහිදදා. ඒත් උන්වහන්සේ සක්මන් කළා. වීරිය අඩු කරගත්තේ නැහැ, කකුල පැලුණ ලේ ගියා කියලා. අන්තිමට උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ උපදෙස් අහලා රහතෙක් බවට පත් වුණා. ඉතින් වීරිය කියන්නේ හොඳ ගුණයක්නේ, ඇති කරගත යුතු. ඒ වුණාට බොහෝ අය ඇති කරගන්නේ නැති ගුණයක්නේ. ඉතින් මම කියන්නේ වීරියවන්ත කෙනෙක් වෙන්න කියලා. ඒ වීරියවන්ත වෙන්න වෙන්න තමයි සිත අවදි වෙන්නේ, නැත්තම් සිත හැමදාම හැකිලෙනවා. වීරියවන්ත වෙනකොට සිත අවදි වෙනවා, නැත්තම් සිත හැකිලෙනවා. හැකිලිච්ච සිතක අයිතිකාරයෝ වෙන්නේ වීරියක් නැති මිනිස්සු. ඒ කියන්නේ අපි හඳුනන සිත හැකිලෙන නොදී වීරියවන්ත වෙන්න ඒ ක්‍රියාකාරකම් වලට වටිනාකම් දෙන්න එපා කියන එක නේද ඔබ හිතනවා? ඔව්. ඉතින් ඇත්තටම සිත වැටෙන හැම වෙලාවකම නැගිටව ගන්න ඕන. දැන් මේ කවුරු විසින් කාගේ සිත නැගිටවන්නවද? තමා තමාගේ සිත නැගිටවන්න. එහෙම. අනිත් අයගේ සිත නැගිටවන්න යන්න ඕනේ නැහැ. තම තමන්ගේ සිත නැගිටව ගන්න. තම තමන්ගේ සිත නැගිටව ගත්තාම ලෝකෙම සිත් එකිනෙකා නැගිටවගෙනනේ. දැන් අපි මෙතන වෑයම් කරන්නේ අරයාගේ මේක සිත් නැගිටවන්න හදනවා, අපේ සිත නැගිටව ගන්නේ නැතුව. ඔතනනේ මෙතන වෙන වැරද්ද. මාව ඔබට කියන්නේ ඔබේ සිත ඔබ නැගිටව ගන්න. සිය සමාල්ලාට උදේ නැගිට්ට වෙලේ ඉඳලා රාත්‍රී නින්දට යන වෙලාව ඇතුළත අවස්ථා 25කදී සිත මන්දෝත්සාහී වෙන්න පුළුවන්. ඒ අවස්ථා 25දී මොකුමද්ද කළ යුතු? වීරය කරන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. ඔය පහුගිය දවසක ලෝකේ ප්‍රසිද්ධ නායකයෙක් මිය ගියානේ, නෙල්සන් මැන්ඩෙලා උන්නේ. එහෙම. එතුමගේ කතාවක මෙහෙම තියුණා. ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසු කියලා කියන්නේ දියුණු වෙලා දියුණුවේ ඉනිපෙත්තටම නැගහු මිනිසු නෙවෙයි. ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසු කියලා කියන්නේ වැඩිම වාරයක් ඇදගෙන වැටිලා ඒ හා සමානවම නැගිටිච්ච මිනිසු. ඒ කියන්නේ වැටිච්ච වාර ගන්නත් වැඩි, නැගිටපු වාර ගන්නත් වැඩි. එතකොට මිනිස්සෙක් සැබෑවටම ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ද දියුණු වෙච්ච මිනිස්සෙක්ද කියලා බලන්නේ ඒ මිනිසයා ඉන්න තැනින්ද නැගිටල වැටිච්ච වාර ගණනින්ද? නැගිටල වැටිච්ච වාර ගණන. අන්න ඒ මිනිහා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ මනුස්සයා ශ්‍රේෂ්ඨ. අන්න ඒ જાතියෙක් කෙනෙක් වෙන්න. හිත හැමතිස්සෙම නැගිටවන්න. හිතේ ස්වභාවය තමයි කම්මැලිකමට අලසකමට අහුවෙන එක. සිත හරි කැමති නිදාගන්න. නිදාගන්න කැමති නිසාම සිත නැගිටවන්න.
සිතහරි කැමති අලසකමින් ඉන්න. අලසකමින් ඉන්න කැමති නිසාම අලසකම නැති කරවන්න. මේ විදියට අවුරුදු තුනක් පුරුදු කරන්න. අවුරුදු තුනක් පුරුදු කරහම ඔබට ඇති වෙනවා නිරායාස ශක්තියක්. නිරායාස ශක්තියක්. ඒ නිරායාස ශක්තිය ඔබට ලොකු හයියක්. ඒ නිරායාස ශක්තිය ඔබට විශාල ශක්තියක්. ඉතින් එතෙන්ට හිත දැන් මා මේ කරුණුකාරණා කියන්නේ මේවා කළා ඉවර වෙලා. කළා බලලා මේ මගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මා ලැබපු අත්දැකීම් මේ ඔබට විස්තර කරන්නේ. විසිත වැටිලා ඒ වැටිච්ච සිත මන් නැගිට්ටෝලා. ආයෙ වැටුණාම ආයෙ නැගිට්ටෝලා. ඒ විදිහට දිගින් දිගට කලක් පුරුදු කිරීමෙන් අනතුරුවයි මම මේ දේශනාව කරන්නේ. ඒ නිසා ඒක පිළිගන්න. අපි හඳුනන්නේ දැන් සිත වැටුණ බවත් යම්කිසි පුද්ගලයෙක් දැනගන්න ඕනේ ඒ නැගිට්ටවන්නට. කොහොමද අපි හඳුනන්නේ කෙනෙක් වැටුණායි කියලා එක්ක දැනගන්නේ? වැටුණායි කියලා දැනගන්න නම් එයා ඉස්සෙල්ලාම මේ දේශනාවට සමන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට නැගිටලා ඉන්නවද වැටිලා ඉන්නවද කියලා තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ. දැන් අපි කන් ඇහෙන්නේ නැති බීරි මිනිස්සෙක් ඉන්නවා. ඒ බීරි මිනිස්සයා බඩ ගානවා. අපි යාට කියනවා බඩ ගන්න එපා, ඔයා නැගිටලා ඇවිදින්න කියලා. යාට ඇහෙනවද? නැහනේ. බීරිනේ. එහෙමයි. තේරෙනවද? නැහනේ ඇහෙන්නේ නැහනේ. එහෙමයි. ඉතින් ඇහෙන්නේ නැතුව කොහොමද තේරෙන්නේ? එහෙමයි. ඒ වගේ මා ඔබට මුලින්ම කියන්නේ ඔබ වැටිලා ඉන්නවද බඩ ගන්නවද නැහැ කියලා දැනගන්න ඉස්සෙල්ලම ඒ ගැන විස්තර දැනගන්න කියලා. ඊට පස්සේ කළයුත්ත පිළිබඳ තීන්දුව తీරන ගන්න කියලා. එහෙම නැත්තම් ජීවිතය අසුභවාදීව ජීවිතය දිහා පටු කෝණයකින් බලන අසාර්ථක මිනිසෙක් වෙනවා. සාර්ථක උතුම් මිනිසෙක් වෙන්න ජීවිතය පිළිබඳ පුළුල්ව දකින්න. එහෙම නැත්තම් ජීවිතේ කිසි වැඩක් නැහැ. කිසි අර්ථයක් නැහැ. ජීවිතේට අර්ථයක් එකතු කරගන්න පුළුවන් ශක්තිමත් සිතක් තියෙන උතුම් මිනිසෙකුට. සිත හැමතිස්සෙම නැගිටවන්න. කොයි වෙලාවකවත් දවල් කෑමෙන් පස්සේ නිදා ගන්න එපා. ඇවිදින්න ගොඩක්. දවසට පැය දෙක තුනක් විවේකයෙන් ඇවිදින්න. වැඩ කරන්න. දවල් සාමාන්‍යයෙන් දවල් දෙක තුනට හුඟක් මිනිස්සු නිදි. මං කියන්නේ ඒවා වැරදි. ඒ වෙලාවට මොකක් හරි පොඩි වැඩකයේ දෙන්න. නිදි මත එනවනම්. එහෙම නැත්තම් මෙන්න මොන මොන හරි ක්‍රියාකාරකම් තුල නිරත වෙන්න. යම් කිසි විදියකින් නිදා ගන්න පුරුදුනොත් ඒ පුරුදු වෙච්ච මෝඩයාට කවදාකවත් නිවන් දකින්න නම් බෑ. ඒක විතරක් මතක තියාගන්න. ක්‍රමක්‍රමෙන් අපි හඳුනන්නේ කාල වේලාවක් කිවින නිසා වෙන අවසාන වශයෙන් දැනගන්නට කැමැති අපි හඳුනන්නේ සිරිසදහම් ආශ්‍රමය තුල පවතින මේ නවතම වැඩසටහන් පිළිබඳව විස්තරයක්. සිරිසදහම් ආශ්‍රමය තුල හැම මාසකම පළවෙනි ඉරිදා උදේ 7:30ට විපස්සනා භාවනා වැඩසටහන පැවැත්වෙනවා. ඒ වැඩසටහනේ නිර්වාණ මාර්ගය පිළිබඳ පුළුල් විවෘත සදහම් සභාවක්. ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ වගේම ඒ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්, නිර්වාණ මාර්ගය පිළිබඳ සොයන්න පුළුවන්. විවෘත දහම් සභාව විපස්සනා භාවනාව හැම මාසෙකම පළවෙනි ඉරිදා උදේ 7:30ට පැවැත්වෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා ආර්ය මාර්ගය ගවේෂණය කරන්න එකතු වෙන්න. ඊළඟට හැම පුරපසළොස්වක පෝය දාසෙම උදේ 6 ඉඳලා හවස 7 වෙනකන් සීල සමාදාන වැඩසටහන. ඒකෙදිත් ගැඹුරට මේ ධර්ම මාර්ගය පිළිබඳ අපි සාකච්ඡා කරනවා. ඒකටත් කැමති කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ කෙසේ හෝ මේ වැඩසටහන් වලට සවන් දීම තුළ ඔබ ජීවිතයේ අලුත් දෙයක් දකින්න, සිත අවදි කරගන්න, අවදි වෙච්ච සිතකුත් එක්ක ජීවත් වෙන්න වෑයම් කරන්න අවශ්‍ය කරන ආධ්‍යාත්මීය පරිසරය වටපිටාව සකස් කරගන්න ඔබට ශක්තිය ලැබේවා කියා අද අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රාවක ඔබටත් මේවන් නෝදහම් ගැටලු තියෙන පුළුවන්. මනස පිළිබඳව අපි පුළුල්ව ඉදිරි දිනයකදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබටත් ඔබගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න කියලා මතක් කරමින් දුරකථන අංකය නැවත වාරයක් මතක් කරන්නම්. 0133 22 84 540 ඔබගේ දහම් ගැටළු අපිට ලියවන්න. නිෂ්පාදක සච්චගවිසි වැඩසටහන අංක 102 නුවර පාර වේවැල් දෙනිය. නිෂ්පාදක සච්චගවිසි වැඩසටහන අංක 102 නුවර පාර වේවැල් දෙනිය. ඔබ අප කාටත් තියෙන දහම් ගැටළුවක් වන මනසේ ස්වභාවය පිළිබඳවත් පුළුල් විග්‍රහයක් කරමින් අපෝ නිරන්තරයෙන්ම අර්ථින් ධර්මින් පෝෂණය කරන ලද සිරි සදහම් ආශ්‍රමවාසී පූජනීය සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේවි අපව අර්ථින් ධර්මින් පෝෂණය කර ලැබුවේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. මෙවන් වූ දහම් කරුණු රටරත් ලෝකයාටත් බෙදා දෙමින් සත් සිතින් දායක වන වින්ඩෝ ලංකා පුද්ගලික සමාගමෙත් VIP ගුවන්විදුලි නාලිකාවේ ගරු සභාපති නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේලලජී ගොඩකන්ද මෙතිතුමාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සච්ච ගවීසි වැඩසටහනින් සමුගෙන යන්නම් යලිත් ඔබ හමීමේ බලාපොරොත්තුවෙන්
වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළමා විනුර චන්දිම තාක්ෂණික දායකත්වය දුමින්ද ලක්මාල් විසින්. ඔබට සම්මා සම්බුදු සරණයි.